අද අපි කරන්න යන්නේ සරලව බ්ලවුස් එකක් මහ ගන්න ආකාරය. අපි දැන් බලමු ඒ සඳහා අපි මෙෂර්මන්ට් ලබා ගන්න කොහොමද කියලා. අපි දැන් බලමු මිමි ගන්න විදිහ. මුලින්ම අපි ගන්නවා බෙල්ල වටේ. ওই විදිහට. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන බ්ලවුස් එකේ කර ගැඹුර. මෙතන කෙළවලේ ඉඳලා අවශ්‍ය කරන කර ගැඹුර. ඊළඟට අපිට ගන්න ඕන බ්ලවුස් එකේ උස. ඒක හරියට මෙහෙම කනට කෙලින් ටේප් එක තියලා අවශ්‍ය කරන බ්ලවුස් එකේ දිග. ඊට පස්සේ අපි ගන්නවා පපුව. මේ විදිහට පපුව වට. ඊට පස්සේ අපි ගන්න තියෙන්නේ උරේස සිට එන දක්වා මෙන්ම. ඒකත් හරියට කනට කෙලින් ටේප් එක තියලා අපේ ඇඟ හැඩ වෙන තැනට. ඊට පස්සේ ඉනට ගන්න එතන වටක් ප්‍රමාණය. මෙහිදී ඉන ගන්නකොට ඇඟේ ගාන්ටම ගන්නෙ නැහැ. අපි ටිකක් ලොකුවට ගන්නෙ. මේ වගේ. ඉස් එකක් හිටින විදිහට තමයි අපි ඉනගන්නේ. ඊට පස්සේ අපි ගන්න තියෙනවා කිහිලි කට. මේ විදිහට කිහිලි කට වටරවුම්. මෙහිදී මුලින්ම අපි ලබාගත් බ්‍රවුසේ උසට අඟල් භාගයක් එකතු කර ඒ ප්‍රමාණය වගේ දෙගුණයක් සිටින විදිහට අපි මේ රෙද්ද කපා ගන්නවා. අපි දැන් ලබාගත් පපුව මිම්ම දෙකෙන් බෙදලා අපි ඒකට එකතු කරන සෙන්ටිමීටර් 20ක්. ඒ ප්‍රමාණය අපි මේ ආකාරයට මෙන්න මේ නැම්ම දිගේ මාක් කරගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට මේ රෙද්ද නැවත වතාවක් නමා ගන්නවා. මෙහිදී අපිට මේකේ කඩඳ ගැනීම පහසු වෙන්න අපි මේ නමාගත් ලයින් එක ටික අපි හොඳට අයන් කරගන්න ඕන. මේ විදිහට අපි නමාගෙන අයන් කරගත්තට පස්සේ අපි මේ විදිහට මේක දිගයි. දැන් අපිට මේ ඇත්තේ හරියට මෙතන ක්‍රොස් වෙන ලක්ෂයට අපි ඔහොම මාක් එකක් දාගන්න. ඊළඟට අපි මේ ඇත්ත මේ විදිහට දෙකට නමා ගන්න. ওই විදිහට අපි සකසාගත් පසු මේ ධාරයෙන් පෙන්වන්නේ අපේ උරහිස. අපි ගත්ත කර මිනුම අපි බෙදා ගන්නවා හතරෙන්. හතරෙන් බෙදලා ඒ මිනුමෙන් අපි අඩු කරනවා අඟල් භාගය. ඒ ආපුත්තරේ අපි මේ මැද ලක්ෂයේ ඉඳලා හරහට මාක් කරනවා. උදාහරණයක් විදිහට අපිට කරාවේ 14ක් නම් අපි ඒක හතරෙන් බෙදනවා. එතකොට අපිට එනවා 3 මාරා. අපි එකෙන් භාගයක් අඩු කරාම අපිට උත්තරේ එන්නේ අඟල් 3යි. අපි මේක කරන්නේ අඟල් වලින්. අපි මෙතන ඉඳලා මේ විදිහට අඟල් 3ක් මාක් කරගන්නවා. ওই විදිහට අපි කර පළල මාක් කරා. ඊට පස්සේ අපිට තියෙන කර ගැඹුර මාක් කරන්න. ඒකෙදි අපි ගත්ත බෙල්ල වටක් ප්‍රමාණය අපි බෙදනවා හතරෙන්. ඒ බෙදලා ආපු උත්තරේ අපි මේ ලක්ෂයේ ඉඳලා පහලට මාක් කරනවා. අපිට ආවේ උත්තරේ උදාහරණයක් විදිහට අපිට අපේ කර සම්පූර්ණ අපේ බෙල්ල වට ප්‍රමාණය 14යි නම් අපි ඒක බෙදනවා හතරෙන්. එතකොට අපිට උත්තරේ එනවා 3 මාරක්. ඒක අපි මේ ලක්ෂයේ ඉඳලා පහලට මාක් කරනවා. ওই විදිහට අපි මෙහෙම ලක්ෂ දෙක මාක් කරගන්න. ඊට පස්සේ අපි ගත්තා අපිට අවශ්‍ය කරන බ්ලවුසේ කර ගැඹුර. ඒ ගත්ත ප්‍රමාණය මෙතන ලක්ෂයේ සිට පහලට මාක් කරගන්න. ඊට පස්සේ අපි මේ බ්ලවුස් එක පොඩ්ඩක් අපේ කර කපලා අපි අඳින එකක් හින්දා මෙතන ඉඳලා අඟල් භාගයක් අපි ආපහු ඇතුළට මාක් කරගන්න. එතකොට මේක තමයි අපේ බ්ලවුසේ ඉදිරිපස, මේ පැත්ත පිටපස. අපි මෙතන පිටපස කර ගැඹුරක් විදිහට අපි අඟල් දෙකක වගේ ප්‍රමාණයක් ওই විදිහට මාක් කරමු. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ කර හැඩය හඳගන්න මේ ලක්ෂ ටික යාකර. මෙහිදී අපිට අවශ්‍ය කරන කැමැති කර හැඩයක් අඳින්න පුළුවන්. කොටු කරක්, රවුම් කරක් අවශ්‍ය විදිහට අඳින්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ඇඳගත් කර හැඩය දිගේ මේක කපා ගන්නවා. අපි දැන් මේ විදිහට කර කපා ගත්තට පස්සේ අපි මේ රෙද්ද ආපහු දිග ඇරලා අපි අර මුලින් නමා ගත්ත ආකාරයට නමා ගන්නවා. දැන් ඉදිරිපස කර ගැඹුරටත් පිටිපස කර අඩු ගැඹුරකින් යුක්තවත් මේ විදිහට අපිට මේ රෙද්ද අපි කපාගෙන තියෙනවා. අපි දැන් නමාගත් රෙද්ද අපිට මේකේ ඉතුරු ටික ඇඳ ගැනීම පහසු වෙන්න අපි කරන්නේ මේ විදිහට පින්ස් දෙක තුනක් ගහලා මේක රඳවා ගන්නවා. අපි දැන් මේ විදිහට නමලා සකසාගත් රෙද්දේ නැම්මේ ඉඳලා පහලට මාක් කරනවා අපේ කිහිලි කට අපි ලබාගත් මිනුම දෙකෙන් බෙදලා.
උදාහරණයක් විදිහට අපිට ආපු කිහිලි කට 15ක් නම් අපි ඒක දෙකෙන් බෙදුවම අපිට එන්නේ 7 ආමාරයි. ඒක අපි මෙතන නැම්මේ සිට 15ට මාක් කරනවා. ඊට පස්සේ අපිට අපි ගත්ත පපුව මිම්ම අපි 4ෙන් බෙදලා ඒ ආපු උත්තරේ මේ පැත්තේ නැම්මේ ඉඳලා අපිට අර කිහිලි කට මාක් කරලා ආපු ලක්ෂය හරහා හරහට මාක් කරන්න ඕන. උදාහරණයක් විදිහට අපිට ආපු පපුව මිම්ම 35යි නම් ඒක 4ෙන් බෙදුවම උත්තරේ එන්නේ 8යි 3 කාලක්. අපි ඒක මෙතන නැම්මේ සිට හරහට මාක් කරනවා. ඊට පස්සේ මෙතන නැම්මේ ඉහළ නැම්මේ කොටසේ ඉඳලා පහළට අපි ලබාගත් උරහිස සිට ඉන මිනුම ලකුණු කරනවා. එතන සිට හරහට අපිට ආපු ඉන මිම්ම අපි ගත්ත ඉන මිනුම 4ෙන් බෙදලා හරහට ලකුණු කරන්න ඕන. උදාහරණයක් විදිහට අපිට ආපු ඉන මිනුම 33 මාරක් නම් ඒක 4ෙන් බෙදුවම අපිට එනවා 8යි 8ෙන් 3ක්. ඒ මිනුම අපි මේ පැත්තේ නැම්මේ ඉඳලා අපි ගත්ත උරහිස සිට ඉන දක්වා මිනුම ලකුණු කරපු ලක්ෂය හරහා හරහට මාක් කරන්න. ওই විදිහට අපි ලක්ෂ දෙක ලකුණු කරගෙන තියෙනවා. දැන් අපි මේ ලකුණු කරගත් ලක්ෂ දෙක යාකර අපේ ඇඟේ හැඩය ඇඳ ගන්නවා අපිට මහ ගැනීම පහසු වෙන්න. මෙහිදී AI erasable pen එකක් හෝ tailoring pencil-ක් භාවිත කරන්න පුළුවන්. මොකද මේ අපේ රෙද්ද මත අදින හේතුව. ඊට පස්සේ මේ තියෙන අපේ blouse එකේ කොටස. අපිට කැමති නම් මේක අපිට මෙහෙම කෙලින් කොටුවක් විදියට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම V හැඩයකට shape එකක් ගන්නත් පුළුවන්. ඒක තමන් කැමති පරිදි කරන්න පුළුවන්. මම දැන් මේක අපි V shape එකක් විදිහට ගන්න. මේ ආකාරයට අපි මේ රෙදි පොටවල් හතරම අහු වෙන්න එහෙම කපා ගන්න. ඊට පස්සේ මේ තියෙන blouse එකේ යට කොටස අපි එතනත් ටිකක් කැමති නම් අපිට කෙලින් ගන්නත් පුළුවන්. කැමති නම් ටිකක් shape කරලා ගන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත පරිදි අපිට හැඩය තීරණය කරන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් අපි කපාගත්ත blouse එක. අපි මෙහි ඇඳගත් මේ අංශය මේ ආකාරයට වීල් කරගන්න. අපි දැන් මේක වීල් කරගත්තට පස්සේ මේ විදිහට අපි මේක දිග ඇරගන්න. මේ තියෙන්නේ අපි කපාගත් blouse එක. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන ලක්ෂයේ ඉඳලා ඒ අනිත් ලක්ෂය දක්වා මැෂින් එකක් ආධාරයෙන් මසාගන්න දෙපැත්ත. අපි දැන් මාක් කරගත්ත ලයින් එක දිගේ මැෂින් එකකින් මහගන්නවා. අපි දැන් මේකේ කර නිමා කර ගැනීම සඳහා කර්ණාකාර පටියක් කපා ගන්නවා. ඒ සඳහා අපේ මේ කර අපි මේ ආකාරයට මැන ගන්නවා. බ්ලවුසේ කර නිමා කර ගැනීම සඳහා කර්ණාකාර පටියක් කපා ගන්නවා. ඒ සඳහා අපි රෙද්ද මේ විදිහට ඔහොම නමා ගන්නවා. අපි මෙහිදී අඟල් දෙකක පටියක් කපා ගන්නවා. මෙතෙන් අපි කපාගත් පටිය මේක අපි ගත්ත අඟල් දෙකක් පදලටත් අපේ සම්පූර්ණ කරේ වට ප්‍රමාණයට වඩා අඟල් භාගයක් වැඩියනොත් අපි දිගට මේ පටිය කපා ගත්තා. ඊට පස්සේ අපි මේගත් පටිය මේ විදිහට දෙකට නමලා හොඳට අයින් කරගන්න ඕන. අපි දැන් මේ ආකාරයට සැකසගත් කර්ණාකාර පටිය බ්ලවුස් එකේ හොඳ පිටට අරගෙන ওই විදිහට කර්ණාකාර තබා මසා ගන්නවා. මෙහිදී කර්ණාකාර පටියේ සෙන්ටිමීටර එකක් ඇතුළතින් මහන්න පටන් ගන්න. මේ විදිහට අපි මේ කෙළවල සම්බන්ධ කර ගන්නවා මැෂින් ලයින් එකක් දාලා. ඊන් පස්සේ මේ වැඩි ටිකම කපලා අපි අයින් කරගන්න. මේ ඉතුරු වෙලා තියෙන මෙහොම වාසිය 0.5ක් සිටින පරිදි අපි කපා ගන්නවා. මේ තියෙන අපි ඒ ආකාරයට මසාගත් කර්ණාකාර පටිය අපි ඒක මේ ආකාරයට බ්ලවුස් එකේ කණ පිටට හරවලා මෙහොම වාසිය වැසෙන පරිදි නම මේ විදිහට මැෂින් ලයින් එකක් දාගන්න. අපි දැන් මේ බ්ලවුස් එකේ වටේ වාටිය නිමා කර ගැනීම සඳහා මේ විදිහට 0.5ක ප්‍රමාණයක් නමලා වටේ සික්සැක් කරගන්නවා. ඔබට තවත් මෙවැනි වටිනා දේවල් ඉගෙන ගැනීම සඳහා අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.